ලංකාවට සිටි අවසන් සීබ්‍රා පිරිමි සතාගේ මරණය මේ වන විට ඝාතනයක් බව පැහැදිලිව රණාවරණය කරගැනීමේ කාරණා ඉස්මතුව තිබෙනවා. මම අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සවස් කාලේ තමයි මේ සතා අල්ලලා කූඩුවකට දැමීම රිදීගම සෆාරි උද්‍යානයේදී සිද්ධ කරලා තියෙන්නේ. ඒ දමන ලද පෙට්ටිය ස්ථිර වශයෙන් මේ සතා ප්‍රවාහණයට නොගැලපෙන එකක් කියලා පළවෙනියෙන්ම කියන්න ඕනේ. පැඩඩ් කිරීම එහෙම නැත්නම් රබර් හෝ වෙනත් සුමුදු ආවරණයක් පෙට්ටිය ඇතුළතින් සවි කිරීම ස්ථිර කාරණයක්. මෙහිදී ඒකත් අපිට දකින්න ලැබෙන්නේ පැඩඩ් නොකිරීමෙන් මේ සතාගේ හිසේ විශාල ප්‍රදේශයක ඒ වගේම වල්ගයට උඩින් විශාල ප්‍රදේශයක හැම සම්පූර්ණයෙන්ම ගැලවි ගොස් තිබෙනවා ඒ වගේම විශාල තුවාල එහරහා ඇති වී තිබෙනවා මේ සතා දෙහිවල සත් උද්‍යානයට එනකොට පෙට්ටියේ පතුලේ වැටි සිට ඇදලා තමයි එළියට අරගෙන තියෙන්නේ ඒක ඉතාම ශෝකජනක තත්වයක් ඊට පස්සෙ සතාට අවශ්‍ය කරන නිසි ප්‍රතිකර්ම දෙහිවල ජාතික සත් උද්‍යානයේදී ලබා දීම සිද්ධ වුණාද කියන සැකේ අපිට එනවා රිදීගම වෙන්න පුළුවන් දෙහිවල ජාතික සත් උද්‍යානය වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් වගකියුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් මේ සතාගේ වටිනාකම අමිලයි. යට තියෙන වෙළඳපොළ මිල සලකා ඒ මිල මේ නිලධාරීන් අය කර ගැනීමටත් අපි පූර්ණ වශයෙන් මේ වන විට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තියෙනවා. සීගම සෆාරි උද්‍යානයේ සීබ්‍රවරු 4 දෙනෙක් දෙහිවල සත්තු උද්‍යානයෙන් ඇරියා. ඒ සියලු දෙනාම මේ වන විට ජීවිතයෙන් සමු අරගෙන තියෙනවා ඉතාම ශෝකජනක ආකාරයට. මම මේක සත්තු උද්‍යානයකට වඩා සත්ව වදකාකාරයක් කියන මතය රට තුලත් ඒ වගේම විදේශ ප්‍රජාව තුලත් ඇතිවීමේ අවදානම ඒ සියල්ල කළමනාකරණය නොකරනොත් ස්ථිර වශයෙන්ම මේ සත්තු උද්‍යානයත් ඒ වගේම ඒ හරහා ලැබෙන ආදායමත් අපිට නොලැබී යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.